මේලෝකයේ උපත ලබන සෑම මිනිසෙකුටම උපත් බරක් හිමි වෙනවා. ක්‍රමයෙන් මේ වර්ධනය වීම සමග අඩු බර, සාමාන්‍ය බර, තර බර බව සහ අධික තර බර බව වශයෙන් වර්ගීකරණය කරනවා. කෙසේ වෙතත් අධික තර බර බව කියලා කියන්නේ නම් මෙතරම් හොඳ දෙයක් නම් නෙවෙයි. එසේ වන්නේ අධික තර බර බව අසනීප රසකට හේතු වන කාරණාවක් නිසායි. බර එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙනවා. කොහොම නමුත් උසට සරිලන බර දර්ශකයේ එනම් BMI යගේ නිවැරදිව පවත්වගෙන යා යුතුයි. නැතිනම් මෙත අඩු වයසින් රෝග රසකට ගොදුර වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. එම නිසාම දියවැඩියාව, අධිරුධිර පීඩන, කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එසේ නම් අප කළ යුත්තේ මෙවැනි රෝගවලට ගොදුර වීමට පෙර අපගේ බර පාලනය කර ගැනීමයි. එසේ කළේ නැත්නම් වැඩි පිරිසක් ඉතා කෙටි කාලයකින් මෙම රෝග තත්ත්වයන් වලට ගොදුර වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. එමෙන්ම මේ අපගේ ජීවිතවලටද විශාල බලපෑමක් එල්ල කරන්න පුළුවන්. රටේ සංවර්ධනයට හවුල් වීමට සිටින තරුණ පිරිස අකාලේ රෝගී වී මිය යාමට පුළුවන්. අපි කවුරුත් කැමති නිරෝගීමත් සරල දිවි පැවැත්මක් ගත කරන්න. එම නිසා අපි අපේ සිරුරේ තිබෙන නිරෝගීභාවය ගැන නිතරම සිතිය යුතුයි. අපි අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ බර අඩු කරගන්න ක්‍රම කීපයක් පිළිබඳවයි. ඉතින් ආරාධනා කරනවා වීඩියෝ එක ඉවර වෙනකම්ම හෙළබිම ටීවී අපේ YouTube නාලිකාව සමග එකතු වෙලා ඉන්න කියලා. අංග 1 ඔබේ සිරුරේ තියෙන බර අඩු කරගන්න. ඔබේ සිරුරේ තියෙන බර අඩු කරගන්න නම් ඔබ මුලින්ම කළ යුතු වෙන්නේ ව්‍යායාම කිරීමයි. ව්‍යායාම කර කියන්නේ වයස් භේදයකින් තොරව අපට අවශ්‍ය දෙයක්. අවම වශයෙන් දිනකට විනාඩි 30ක්වත් අපි ව්‍යායාම කළ යුතුයි. ව්‍යායාම කිරීමෙන් සිදුවන්නේ අපේ බර පාලනය කිරීම පමණක් නොවේ, නිරෝගීමත් දිවියක් සඳහා මේ ඉතාමත් වැදගත් හේතුවක්. මෙතනදී ව්‍යායාම කිරීම සඳහා ජිම් එකකට යාමට අවශ්‍ය නැහැ. අපිට නිවසේ සිටම ව්‍යායාම කරන්නට පුළුවන්. එමෙන්ම ව්‍යායාම කරන්න අකමැති අයට නර්තනයේ යෙදීම මගින් ඔවුන්ගේ ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන්. එනම් නර්තනය කියලා කියන්නේ සිරුරට ඉතාමත් හොඳ ව්‍යායාමයක් නිසා. එවගේම තමයි ඇවිදීම කියලා කියන්නේ ඉතාමත් හොඳ ව්‍යායාමයක්. ඔබ වැඩිහිටි අයෙකු නම් අපහසු ව්‍යායාම කරන්නේ නැතුව විනාඩි 30ක් ඇවිදීම ඉතාමත් ප්‍රමාණවත් වෙනවා. එමෙන්ම මෙතනදී ප්‍රමාණය ඉක්මවා ව්‍යායාම නොකළ යුතුයි. එසේ සිදු කිරීමෙන් ඔබේ ශරීරයට අපහසුතාවයන් ඇතිවිය හැකියි. එම නිසා ව්‍යායාම කරද්දී නිවැරදි ආකාරයට ව්‍යායාම වල නිරත වන්නත් මතක් කරනවා. ඉහත කී ආකාරයට ව්‍යායාම කිරීම මගින් ඔබට බර අඩු කර ගැනීමට මෙන්ම සිරුර නිරෝගීව තබා ගැනීමට හැකියාව ලැබෙනවා. අංග 2 ආහාර පාලනය. බර අඩු කරගන්න තියෙන තවත් ක්‍රමයක් තමයි ආහාර පාලනය. මෙතනදී විශේෂයෙන්ම ඔබ මතක තබා ගත යුතු කරුණ තමයි ආහාර පාලනය කරනවා කියලා කියන්නේ ආහාර ගැනීමෙන් තොරව ඉන්නවා කියන එක නම් නෙමෙයි. විශේෂයෙන්ම ඔබ තරුණ වියෙමෙන්ම වැඩිහිටි වියෙ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම සමබර ආහාර වේලා ගත යුතුමයි. උදේට සහ දවල්ට සාමාන්‍ය ආහාර වේලක් රැගෙන රාත්‍රියේදී සලාද වැනි කෙටි ආහාර වේලක් ලබා ගන්න පුළුවන්. එමෙන්ම ඔබ දිනපතා ව්‍යායාම කරන කෙනෙක් වුණත් දවස මුළුල්ලේ විටින් විට ආහාර ගන්නවා නම් ඔබ කරන ව්‍යායාම වලින් ප්‍රයෝජනයක් නැහැ. එම නිසා ඔබ ගන්න ආහාර පාලනයක් ඇතිව ගැනීමටත් වග බලා ගත යුතුමයි. අංග 3 කෘතිම සහ පැනිරස ආහාර වර්ග වලින් වැළකී සිටීම. ඔබට ඉක්මනින්ම බර අඩු කර ගන්න ඕනි නම් කෘතිම ආහාර වලින් එනම් ක්ෂණික ආහාර වලින් වැළකී සිටීමට සිදු වෙනවා. අපි කවුරුත් කැමති ක්ෂණික ආහාර ගන්න. නමුත් ඒවා ගැනීමෙන් සිදුවන ක්‍රියාව නම් එතරම් යහපත් වෙන්නේ නැහැ. එම නිසා ඔබ ක්ෂණික ආහාරයක් ගැනීමට ප්‍රථම දෙවරක් සිතා බැලිය යුතුයි. එනම් එමගින් සිදුවන බලපෑම ජීවිත කාලය පුරාවටම පවතිනට පුළුවන් නිසා. එමෙන්ම අධික පැනිරස සහිත ආහාර වලින් වැළකී සිටිය යුතුයි. සීනි කියලා කියන්නේ නම් එතරම් හොඳ දෙයක් නෙවෙයි. කුඩා අවදියේ පටන්ම පාලනයක් සහිතව පැනිරස ආහාරයට ගත යුතුයි. නැත්නම් තරුණ වියේදී බොහෝ ගැටලු වලට මුහුණ දීමට ඔබට සිදු වෙනවා. අංග 4 දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම. ජලය කියලා කියන්නේ අපේ ජීවිතේ ඉතාමත් වැදගත් දෙයක්. අවම වශයෙන් අපි දිනකට විදුරු 8-10ක ප්‍රමාණයක් ජලය පානය කළ යුතුයි. ජලය පානය කිරීමෙන් ජලයේ ආමාශයේ වැඩි ඉඩ ප්‍රමාණයක් ගන්න අතර එහිදී ඔබ විසින් ගන්න ආහාර ප්‍රමාණය අඩු කරනවා. ඒ තුළින් අනවශ්‍ය ලෙස ආහාර පරිභෝජන අඩුවීම නිසා ඔබේ බර වැඩිවීම වළක්වනවා. එමෙන්ම මෙය ආහාර ජීර්ණ පද්ධතියට මෙන්ම පරිවෘත්තීය ක්‍රියාවලිය සඳහා ඉතාමත් වැදගත් වෙනවා. එම නිසා ජලය පුළුවන් තරම් පානය කිරීමට උත්සාහ ගන්න. අංග 5 ග්‍රීන් ටී භාවිතා කරන්න. ඔබේ සිරුරේ බර අඩු කර ගැනීම සඳහා ගත හැකි තවත් ක්‍රමයක් තමයි ග්‍රීන් ටී කියලා කියන්නේ.
මේ බර අඩු කර ගැනීම සඳහා ඉතා හොඳ ක්‍රමයක් වෙනවා. ග්‍රීන් ටී කිසිදු සංකූලතාවයකින් තොරව ඉක්මනින්ම බර අඩු කර ගැනීමට උපකාරී වෙනවා. ඔබ කල යුත්තේ නින්දට පෙර ග්‍රීන් ටී පානය කිරීමයි. සතියක් ඇතුළත උදරයේ කිසිදා බලාපොරොත්තු නොවු තරම් සීක්‍රේන් අඩු වී ඇති බව ඔබට පෙනෙනු ඇත. නමුත් මෙතනදී සෞඛ්‍ය ආරක්ෂිතව නිවරදිව ග්‍රීන් ටී වර්ගයන් භාවිත කරන්න ඔබ විසින් වග බලා ගත යුතුයි. මෙලෙස ක්‍රියා කිරීමෙන් ඔබේ බර අඩු කර ගැනීමට ඔබට හැකි. මීට අමතරව ඔබ පිටිතෙල් අධික ආහාර වලින් වැළකී සිටිය යුතුයි. කෙසේ වෙතත් ඔබ ඔබේ උසට සරිලන බරක් සහ බරට සරිලන උස පවත්වාගෙන යා යුතුයි. එනම් BMI අගය නිවැරදිව පවත්වාගෙන යා යුතුයි. විශේෂයෙන්ම තරබාරු බව ඉක්මනින්ම අඩු කර ගතහොත් ඔබට ගැටළු රසකට මුහුණ පාන්න සිදුවීමෙන් වළකින්න පුළුවන්. එම නිසා ඔබ කුමන බර මට්ටමක සිටියත් නිරෝගී දිව පෙවතක් සඳහා ඉහත සඳහන් කළ කරුණු අවශ්‍ය වෙනවා. නිරෝගීකම කියන්නේ ජීවත් වීම සඳහා ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. එම නිසා නිරෝගීව ජීවත් වීමට සම විටම උත්සාහ කරන්නත් ඔබට මතක් කරනවා. එහෙනම් මෙවැනි මාළුත් වීඩියෝ එකකින් අපි නැවත මුණ ගැසෙමු. ඔබ තවමත් අපේ හෙළබිම ටීවී YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් bell සලකුණු click කරලා නැත්නම් बेल सालुकुन क्लिक करान तमतक करान पा वीडियो के प्रयोजनवत्तु लाइक करान कमेंट करान एनाम उबिट निरोगीम सुब दवसाक वेवा।